ఆలింటో తిరదు బామ్మా. ఓ బాలింటో, మేధావసల జినేలా టెచ్చిన సరువాక్ నేబా. ఉనాకరండి ఒయ ముదలాలి లాగా వెడకన్న కాటవత్ వగదువాక్ నేబా. ఎటానిద్ద వారగం కావట పసే తమై ప్రశ్న వెడి వెన్. ఏక నాగ ఇతింగ్ ఎత్త ఈవునాడు ఇతింగ్ అపి ముదలాయిట కంబురనార వెన మునా కరండది బా. దినేట పులువన్ని బా వెన కాగేరలంగ వెడట యన్న నత్తం ఒరువక్ గాన్న ఒరువక్ గాన్న ఉంబా అపిడి విహిలు కర్నాద బా. ఒరు గాన్న తరం అపే లంకోయద బాన్ సాల్ ఇంకత్ వడా ముదలాయి తరహ కరగేన మీ వెళ్ళి వసన్న పులువంద బాన్ అపిడి. එහෙනම් ඉතින් මුදලාලිට ගිය රට මට වෙලා ගියා බා. මම යකා බලින්තෝ එල බන්ති යන්නත් ලෑස්ති වෙන්න ඇති බන්ද. සසන්තිය හොඟ දවසකින් දැක්කෙත් නෑ සෝමක්කේ. මාත් වෙන යනවා සෝමක්කේ. ముదలాలి హెట కపా గన్నకం తవ బా 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 ఉబ గేసుమాన గత్తే సల్లి తామ కపా గత్తేనే కెల్లగే పంతి గాస్తు గేవన్నత్ తీనా ముదలాలి. ඔය පන්තිය දෙන්නේ මං මේ කෙල්ල හොඳට ඉගෙන ගන්නවා කියලා ආරංචි. මේක ගින් ගෙදර ගියපා. පිටට අර සූර්යා බොට්ටුවට ඩීසල්ටිය ගන්න ගියපා. ముదలాలి గావ రస్తావ కరలా వగతు అన్నే బా. హెమ దామ అపి ఎక్కమ తెన హింగా నొకా హింగా కను ఇతి మొకద కరన్నే అపిటే గిర బోట్టు అత్తియనవద ఏక అపే హీనయక్ వితరై సోమే. ముదలాలి హదన్నే అపే రీరి మాంసే ఉరాగెన కను හෙටා නිද්දට වාරකම් පටන් ගන්න. එතකොට අපිට වෙන්නේ හූල්ලන්න. අනේ ඉතින් ඔහෙටයි මටයි මේ දුක උහුලන්න පුළුවන් වුණාට කෙල්ලොට මේව උහුලන්න පුළුවන්ද? ඒකම තමයි මං කල්පනා කළේ බං. මට හිතෙනවා කොහේ හරි ගිහිලා රස්සාවක් කරන්න. වෙන රස්සාවක්? වෙන රස්සාවක් කරන්න ඔහේ දන්නවද? ඔය ඕනේ තරම් බිල්ඩින් හදන තැන් වල රස්සාවල් තියෙන්නේ. ඔහේ මොකද කියන්නේ? ඔන්න ඔය තියෙන විදිහට එක වේලක් හරි කාලා අපි තුන්දෙනාම එක තැන වැටලා ඉමුජිනේ. ඒ හරියට කතා කරන්නේ මම නොයන්න යන ගමනක් වගේ. මම ඔය ඉඳලා හිටලා සතියකට දෙහෙකට සැරයක් ඇවිත් යන්න. ඔව ඔහේගේ කැමැත්තක් කරන්නකො. සෝමේ මං හෙට අනිද්දාම යන්න තීරණය කළා සෝමේ. බබයන්නපා බටයි කෙල්ලටයි මම දුකක් වෙන්න තියන්නේ. ඔබකේ ආ බලේ මොකද බම් මේ අරුම ඇක්කේ? මම මේ පොඩි බඩක් ගෙනවා සෝමක්කට දෙන්න කියලා. බඩ මොකද්ද බම් බඩ? හැමදාම බඩවන් තමයි අරන් එන්නේ. ඒක මේ පොඩි පණිවිඩ බඩක්. පණිවිඩ බඩක් කාගෙන්ද බම්? මට පණිවිඩ මේ මුදලාලිගේ. මුදලාලිගේ
මුදලාලියෙන් අහවල් පණිවිඩයක්ද බං මේ මට? ඔබට මුදලාලිය ඉන්න කිව්ව හදිසියකට. කාටද බං හදිසිය? මුදලාලියට. දැන්? හරි. දැන් ඉතින් ඔය උඹ පණිවිඩේ කී දෙනෙකුට කියලාද ආවේ මෙහෙට? මුදලාලි කිව්ව කාටවත් කියන්න එපා කියලා. මොකද සෝමක්කරණ කියන්නේ කිව්වේ? මං කාටවත් කිව්වේ නැහැ සෝමක්කරණ විතරයි කිව්වේ. හරි හරි. උඹ මුදලාලි කියපන්කො මං එන්නම් කියන්න. මං යනවා සෝමක්කේ. ආ ගිහින් වරෙන්කො. මං යනවා සෝමක්කේ. හරි හරි ඵලයා. හරි මිනිහා තේ තරයි මුදලාලි පණිවිඩේවත්. මුදලාලි මගේ කෙල්ල මුදලාලි. හරි 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 මට උඹ මේ සිල්ල වැඩි පුළුවන් බං උඹලා දෙන්නම් හොඳට බලා ගන්න. අනේ මට පිහිට වෙන්න මුදලාලි. හරි 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 ඉන්නේ අහට ටිකක් බොන්නත් ඕනේ. ඊට වඩා බඩගිනී බං. ආ මං තාම දවල් ටුවිලා නම් ඉවරුන්නේ නැහැ. එතකන් කහ ටිකක් බොමුද? මේ සාක්කුවේ සල්ලි ටිකක් ඇති. කෙල්ලට දුන්නනම්? කෙල්ල පන්ති ගියානේ. මං ඊත ඔහෙට හම්බ වෙන්නේ නැති කියලා මගදී. මට මොන ගැහුන්නේ නැහැ. එහෙනම් හෙටවත් පන්ති සල්ලි දෙන්න බැරියෙ. හැමදාමත් මේ විදිහට රස්සාව කරලා හරියන්නේ නැහැ බං. ඕක නැති අද උදේ ලින්ට නුත් කිව්වා. මං ඔහෙට තේක හදාගෙන එන්නම්කෝ. හැමදාමත් අපිට මේ කරුමේ ගෙවන්න බෑ බං. මුදලාලිගේ තාප්පේ අඩි ගාණක් ඉහළ යනවා. අපිට අපේ වහලේ හදාගන්න බෑ. අපි හිඟා නොකා හිඟා කනවා බං. ඒ
දිනේ නම් ගෙදර නෑ. ආ දිනේ නැත්තම් මම එල්ලාගෙන. ඒ මොකද බං? ආවා නම් ආව කාරණේ කියලාපලයක්. මං දිනේ ආපම කියන්න. කමන්නෑ. මං පස්සෙ එන්න. ලින්ඩෝ. මම පොඩ්ඩක් හිටපන්. මම මේ ටික දෝගෙන උඹ හම්බෙන්නමයි ඉන්නේ. මොකද මේ උඹ අපේ කෙල්ලත් එක්ක කියලා තියෙන කතාව? ඒ ගැන කතා කරන්න තමයි මං ආවේ. ඒ කෙල්ල තාම ඉගෙන ගන්නවා බං. ඊටත් මේ ඒ කෙල්ලට තාම කසාද බඳින්න අදහසක් නැහැ. දැම්මම නම් කසාද බඳින්න මගෙත් අදහසක් නැහැ. කොහොමත් ඉතින් සසන්තියා උඹට කැමති නැහැ බං. ඒක හින්දා ඒ හින්දා ඒ කියපාඩු ඉන්න දීපන්. ඒකනේ දැන් ඔය කියන්නේ. හරි. ජිනේ අයියා සෝමක් කැමකෝ කියන්නේ. ඕවට ඉතින් අපි විතරක් කැමතිලා වැඩක් නැහැ බං. කෙල්ලක් කැමති වෙන්න ඕනි. හරි. මං ඒකේ කැමැත්ත ගන්න. මොකද්ද මගේ අඩුපාඩු අකමැති වෙන්නේ? මේ මොළව තිබ්බත් වැඩක් නැහැ ලින්ටෝ. සසන්ති කැමති නැත්තම්. උඹ ඕන අදහස් අතාරගනි. දැන් අම්මල දුවලගෙන මං බලා ගන්නම්කෝ. මේ ලින්ටන් කවුද කියලා තාම හරියට දන්නේ නැහැ. මම මේ බඩක් ගෙනාවා සෝමක්කට දෙන්න කියලා. බඩක්? මොකද්ද බම් බඩ? බලන්න කොබයි. මොන කොහෙන්ද බම් මේව? සෝමක්කේ. අර මුදලාලි දුන්න සෝමක්කට දෙන්න කියලා. අයියලා කොහම හරි මම විස්තරයක්වත් දැනගන්නේ කොහොමද අපි? මම අර කඩේ ගෙදර ටෙලිෆෝන් නම්බර් එක අරගෙන යන්නම්. මොනවා හරි පණිවිඩයක් තිබ්බොත් මං එහෙට කියලා තියන්නම්. අනේ ඉතින් ඔය නොදන්නා තැන් වල ගිහින් රස්සාවල් කරනවට වඩා මෙන්න මෙහෙට වෙලා හිටියනම් නේද හොඳ? මං ඊටත් ඊයේ නරක හීනෙකුත් දැක්කා. ඒ මේ සෝ මේ ඕවගේ කතා නොකිය හිටහල්ලා. අර අර කෙල්ල ගැන හගහගෙන හිටහා. දන්නවනේ මේ වැල්ලේ උන්ගේ හැටි. මේ වැල්ලෙක් එක්කත් අපි සසන්තිත් එක්ක ඌණන් නැති කතා වලට නම් එන්නේ නැහැ. අපිට අංජනන් එලි බලන්න බෑ බං. කොයිකටත් කෙල්ල ගැන හගහගෙන හිටපන්. මයිකෙල්ලයි බලන්න දුවලා යන්නේ. එහෙමම තමයි මමත් හිතාගෙන ඉන්නේ. මොනවා හරි ඕන වුණත් කඩෙන් ගනි. කෙල්ලව බඩගෙන ඉදියන්න එපා. අපිට වෙන කරන්න දෙයක්. ඒකමයි මම මේ ගමන යන්නේ.
සෝම දන්නෙත් නෑ ගීතන රංග උඹ මගේ උරුවි වැඩ කරපන් ඒක තමයි තියෙන හොඳම වැඩ රංග උඹ බලපන් ගිහින් නෑ නෑ ට පනිවිඩ කියක් කිව්ව ඒතු එකක්කත් මයින් කරේ නෑන එකක්කත් ගණන් ගත්ති නෑන අනේ මුදලාලි ජිනෙත් ගෙදර නැති එකේ කිව්වද මාව හම්බවෙන්න කිය ඒතු භාව නෑන ඔන්න මං ඇයි මුදලාලි මාව බලන්නාව මංබලට ක ඒ කිව්වේ මුදලාලි පිස්සුද මගේ කෙල්ල මගේ මිනිහා කාලෙකින් ඉඳන් මම ඔබ ගැන හිතනවා සෝමා ඔබගෙන මම ගොඩාක් හිතනවා ඔය අදහස අත්හැරගන්න මුදලාලි සෝමා මං ගාව අත්හැරෙන අදහස් නෑ තේනවා මං අදහසක් හිතුවොත් ඒක කවදාකවත් අතාරින්නෙත් නෑ අන්නේ කොතන මට තියාගන්න අපි හරි අසරණයි මුදලාලි 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 වෙනුවෙන් මගේ බෙල්ල ගියත් මම මේ ඕනම රහසක් රකින්න මුදලාලි රංග රහසක් විදියට ඒක දැක්කට වැඩක් නැහැ ඒක කෙරෙන්න ඕන මම ඔබට එන්න කියලා පණිවිඩයක් කැරියේ මේ වැඩේ රංග ඔබ දන්නවනේ මම යමක් හිතුවොත් ඒ දේ හිතුව විදියටම ඉෂ්ට වෙන්න ඕන මට රංග මගේ හිතේ එක ගෑණියෙක් ගැන හිතේ තියෙනවා කවුද මුදලාලියේ ගෑණි මම මුදලාලිගේ කකුල් දෙක ගාවට ඒ ගෑණිය ගෙනත් දෙන්න ඒ ගෑණි මං ගැන කිසිම සැලකිල්ලක් නෑ බං මම ටිකක් එම්මෙන් එම්ම දැම්මා නොආන්ස කිසිම ආන්සර් එකක් නෑ මොනවද ඉතින් කතා කරන්නේ මුදලාලි කියන්න මගේ පණ වුණත් මම මුදලාලිට දෙන්න ඔබ දන්නවද කවුද කියලා ගිනේගේ පවුල අයියෝ මුදලාලි ඒකවා සිම්පල් වෙනන්න මුදලාලි ඔය ගෑණි ගැන මෙතර කල් හිතේ තියෙන්නේ තෝමගේ තියෙන්නේ අමුතු ලක්ෂණ පුදුම ලක්ෂණ තියෙන්නේ මුදලාලිගේ කතාව ඇත්ත
ඒක නම් කියලව දන්නෑ මුදලාලි. ඒකකි අමුතු ලස්සනක් තියෙනවනේ මුදලාලි. හැබැයි ඔබ මට ඒ වැඩේ කරලා දියා. මං ඔබට හොඳට සලකන මුදලාලි, මේ මට කරන උදව් මදිවටේ තව උදව් කරන්න හදන්නේ. සෝමාව මං මුදලාලි ගාවට ගෙනත් දුන්න නැත්තම් මට ඉඳු කියලා කතා කරන්න. හැබැයි මේ ගැන කටින් කෙල බින්දුවක් කලන්නේ නැහැ. මේ වැල්ලේ කිසිමයකගේ කනට යන්නේ නැහැ. තේරුණාද? හොඳට මතක තියාගන්න එක. ඉස්සුද මුදලාලි? ගඟේ මුහුදේ දැම්මෝගේ තමයි. කොහෙද අපේ තිත්ත අංකල්? හිනා වෙන්නේ නැපා මුදලාලි. මං හිනා වෙන්නේ නැහැ. ඒ තුඹ අදන. අපිට හිනා වෙන්න අනන්දවත් අයිතියක් නැහැ මුදලාලි. මං ආවේ මුදලාලිගෙන් සමාව වෙන්න. එදා වැරදීමකින් හරි මගේ අතින් වචනයක් පිට වුණා නම් මට සමා වෙන්න මුදලාලි. මං ගිහින් එන්න මුදලාලි. මොකද බා? උඹ මොනාරි බය වුණාද? බය නෑ, ජිනේ ගෙදර නෑනේ. ජිනේ නම් ගෙදර නෑ තමයි. ඇයි මොකද? මම මේ උඹට කියන්නේ පීතර මේ උඹ එන්නේ මොනාරිද කියලා මං හොඳටම දන්නවා. උඹට එන්න පාව මාත් එක්ක. මං ඕවට හරියට ගෑණියෙක් නෙමෙයි. ඔව් ඉතින් මුදලාලි විතරයි උඹට හොඳ. එමර මේ සල්ලි ටික දෙන්න ආවි. මේ පීතර මට උඹත් එපා, උඹ සල්ලිත් එපා. මේ උඹට වගේ දෙයක් කර කියවනේ පලයන් යන මැද ඉස්ටි මම කිව්වද මේක. අපි තෝරන මේ දවසක අදරා වැඩේට බහිමු. හරි, මම රෙඩි. හැබැයි බීලා නම් එන්න එපා. බීලා වැඩි වුණොත් මේ වැඩේ ගැස් වෙනවා. ඔච්චර බිව්වත් මං කෙලින්. මොකද ලින්ටෙන් නිකන් අමුතු සතෙක් දැක්කා වගේ බලන්නේ මගේ දිහා. කවදාවත් තරන්නේ තුමේ පාර හරස් කරුවේ මොකද කියලා බැලුවේ බං. ඔයා තමයි හැමදාම හරස් වුනේ. හැමදාම මම නම් කෙලි. ඕව මම තමයි හරස් වුනේ. දැන් මොකෝ මේ? ලින්ටෙන් අයියට ඉතින් අපි ලස්සන නෑනේ. අර සසන්ති විතරනේ ලස්සන. හරි හරි දැන් කියන දෙයක් කියපන්. මට බඩගිනේ බං. ඔව් ඉතින්. බඩගිනි නම් මං කන්න දෙන්න. ගිනුත් කාලා බලන්නකෝ. අනේ එන්නකෝ. එන්න.
මොකද බං ඔය ඔතන? මං ගැස්සුණත් එක්ක. මේ මහදවලු මොනා කරනවද ඔතන? මොකද මේ සමකේ මේ මං මේ උඹටත් ඉතින් වෙන වැඩක් තියෙනවා කියලාද නේද බං? මේ වරි. මේ වරෙන් ඉතින් ඩිංගකට. සමකේ ජිනේ අයියා. පරෙක්කු කිව්වම මගේ පිටේ සබන් ටිකක් ගහපන් ඇවිල්ලා. පරෙන් බා. ගහපන් පිටේ සබන් ටික. පිරිමියෙක් නේද බා? පණැතුව ගහපන්කෝ සබන් ටික. ඒක දවසට දෙකට ඇදලා තියෙන ලස්සන හරියනිකම් මේ පිට උඹ ගිහිල්ලා මේ බොට්ටුවට තෙල් ටික දාපන්. මේ මට ගෙදරට පොඩ්ඩක් දුවලා එන්න පොඩි බඩුවක් මට අමතක. හරිද? උඹ එන එක කරපන් ගිහිල්ලා. බලන්න.